සුප දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඔබේ නිවසට එන්නේ, ඔබේ හදවතට එන්නේ ලොකුම ලොකු සතුටකින්, ප්‍රීතියකින්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඔබත් එක්ක වසර 4ක් තිස්සේ ගිය ඒ ලස්සන ජීවිත මනසන්දියකට තමයි ඊයේ දවසේදී අපි පා තැබුවේ. ඉතින් නොවැම්බර් මාසේ පළවෙනිදා ඒ වෙනකොට පියතුමත් ජූටාත්තත් ඒ මාත් ඇතුළු ඒ වගේම තවත් බොහෝ දෙනෙක් අපිට උදව් වෙච්ච අය ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙකුගේම ආශිර්වාදය ඇතුව ඔබගේ හදවතට දවසකට වතාවක් එන්නට මේ දේ කරන්නට සුදු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ලොකු පණ්ඩරයක් දුන්නා. ජූටාත්තර තමයි මේ අදහස පහළ වුණේ අවංකවම. ඉතින් ඒ අදහස පහළ වෙච්ච මොහොතේ ඉඳලා සුදු ස්වාමීන් වහන්සේ අපිටත් ලොකු මං හිතන්නේ පුෂ් එකක් දුන්නා, ලොකු තල්ලුවක් දුන්නා. එන්න පුතේ එන්න දුවේ, මෙන්න මේ ගමන යමු. මොකද අද සමාජයේ ඉන්න සමහර ලාවට අපේ සර්විස් එකකට සහභාගි වෙන්න ඒගොල්ලන්ට වෙලාව නැහැ. ඒ වගේම තමයි ඒ අයට පෑය ගානක් එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න විදියක් නැහැ. නමුත් විනාඩි 5කට වගේ පුංචි කාලයක් ඇතුළත පුංචි පණිවිඩයක් දෙනකොට, දවසට උදේ පාන්දර සිතන්නට සිතුවිල්ලක් දෙනකොට, ඒ සිතුවිල්ල ඒ දවස තුළ, ඒ හදවත් තුළ, ඒ ජීවිත තුළ රජකම් කරන්න පටන් ගන්නවා. ඉතින් අද දවසේදී මම ප්‍රථමයෙන්ම කැමති සුදෝ ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්නට, ඊයේ දවස වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්නට, ප්‍රශංසා වෙන්නට, උන්වහන්සේට ඒ වෙනුවෙන් සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රද දෙන්නට, ඒ වගේම ඉතාමත් විශ්ව ඉතාමත් උද්‍යෝගයෙන් ආදරෙන් ලැබියාවෙන් සෙනෙහසින් යුතුව අපේ ජූටාත වෙනුවෙන් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. මොකද පියතුමාටයි මටයි ඇත්තට ගොඩක් කලාර තියෙන ස්ටුඩියෝකට ඇවිල්ලා ඉඳගෙන මේ කාර්යය කරන්න. නමුත් අර ඊයේ දවසේදී පියතුමා කිව්වා වගේ හැම දෙයක්ම සංකලනය කරලා අවශ්‍ය දේවල් කරලා හැම දෙයක්ම නිදි මරාගෙන කරන්න ජූටාත තමයි. ඉතින් ඒක නිසා අද දවසේදී මම හිතන්නේ යෝග්‍ය යුතුයි සාධාරණයි ඒ පුතා වෙනුවෙන් ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙන එක. ඉතින් මම හිතන්නේ දැනුම ලබා ගන්න පන්ති ගානේ ගියේ නැහැ, ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව තුළම ඉල්ලිලා ඇඟේ ඉල්ලිලා තමයි මේ හැම දෙයක්ම පරිහරණය කරලා ඉගෙන ගන්නෙ. ඉතින් හරිම සතුටුයි ජූට් තාත්තගේ ජීවිතය වෙනුවෙන්, ඒ හැම achievement එකක් වෙනුවෙන්ම ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි ඔබ වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවට මමත් ස්තුතිවන්ත වෙන්න කැමති අද දවසේදී. මොකද ඔබ අපිව නිරන්තරයෙන්ම එන්කරේජ් කරනවා, අහගෙන ඉඳලා අපිට කියනවා, සිස්ටර් මේක මේ මොහොතේ දැනෙන්නේ කොහොමද, අද දවසේ නම් මටයි කතා කරේ. මෙන්න මේ වගේ නොයෙකුත් මොහොතවලදී අපිට දුරකට මාර්ග මඟින් නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් අපිට එක්කෝ ඊමෝ එක, එහෙම නැත්නම් WhatsApp, Viber හරි මොනවා හරි ඊමේල් එක හරි, මේ වගේ බොහෝ අවස්ථාවලදී අපිට ඒ අය ඒගොල්ලන්ගේ ෆීඩ්බැක්ස් දීලා තියෙනවා. ඉතින් අද දවසේදී ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව ඔබ හැමදාම උදේ පාන්දරට අපි නිවසට එනකම් බලාගෙන ඉන්නවා. මම දන්නවා සමහර අය උදේට තේක බොන්නේ මේ මෙසේජ් එක ඔන් කරගෙන, බැරිලක ජූටාත ජුට්ටක් හරි පරක් වෙලා තිබුණොත් මෙසේජ් එක අරින්න. එදාට ඒගොල්ලන්ට ඒක නිකන් දැනෙනවා, අද නැහැනේ මෙසේජ් එක නැහැනේ කියන, ඒ පණිවිඩේ නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ වෙනුවෙන් හිස නමල දෑත් එකතු කරලා ඔබ වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා, ඔබටත් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපිත් එක්ක මේ ගමනාවට. ඉතින් අද දවස හරිම සුවිශේෂී තවත් ලස්සන දවසක්. මොකද අද ස්වර්ගයේ අපේ අපිට ආදරය කරලා ස්වර්ගයට එසවිච්ච අපේ ආදර අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නෑදෑ හිතමිතුරු මේ හැම අපේ ජීවිතේ බෙදාගත්ත හැම කෙනෙක්වම සිහිපත් කරන දවස. ඉතින් ඒ අය ස්වර්ගයේ ඉඳලා කියලා අපි වෙනුවෙන් බැඳහත් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් අද ඒ අය වෙනුත් ස්තුතිවන්ත වෙන දවසක් වගේම මට මතක් වෙනවා අපේ මිනි කනත්තකට සෙමිට්‍රිකට ගියාමත්, ඒ වගේ පිට රටවල් වල සෙමිට්‍රිකට ගියාමත් තියෙන වෙනස. අද නම් මං හිතන්නේ ගියාම ලස්සනට සූදානම් කරලා ලකලෑස්ති කරලා ගොඩක් දේවල් තියෙනවා මිනි පෙට්ටිනේ. මල් තියලා, මල් හිටවලා, මල් පැල දාලා මේ වගේ දේවල්. නමුත් පිට රටවල් වල හැමදාමත් ලස්සන තියාගෙන ඉන්නවා. ඉතින් අද වගේ දවසක මං හරි ආසයි ඔබත් එක්ක බෙදා ගන්න, ඔබව අරගෙන යන්නට පිලිපින රටේ, විශේෂයෙන්ම ඒ ආයතන මම හිතන්නේ නොවැම්බර් මාසේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා කියන රාජ්‍ය නිමාවට දවසක්. ඉතින් වැඩිපුරම දෙවෙනිදා ඕල් සේන්ස් දෙයකට වඩා ඕල් සෝල්ස් දෙයකට හරියට සමරනවා. ඒගොල්ලන්ගේ ආදරය කරන
ඒ අය මිහි දැන් කරපු වලවල් උඩ හිටගෙන යාලගේ ගිටාර අරගෙන ගිහිලා සින්දු කිය සේර්ම කියන ලව් සොංග් සම හරිම ලස්සන කානිවල් එකක් වගේ. ඉතින් ඒකින්ද මමත් එක්තරා දවස ගිහලා උදේ ඉඳලා හවස් වෙනකම්ම මං යාලත් එක්ක ওই දේවල් අහගෙන හිටියා. ඉතින් ඒ ආදරේ ඒගොල්ලන්ගේ ආදරේ ප්‍රකාශ කරන ආදරෙත් මමත් එක දාත එක්තරා දවසක භුක්ති විඳා. ඉතින් මමත් හරි කැමතියි අද දවසේදී ඒ වගේ අපිට ආදරය කරපු පුද්ගලයන්ව මතක් කරලා ස්වාමින් වහන්සේට ස්තුති කරන ගමන් ඔබේ ජීවිතේ සමරන්න. මොකද ඒ අය ඔබේ ජීවිතේට බොහෝ දේවල් කරලා තියෙනවා. අන්න ඒ දේ මතක් කරලා ස්වාමින් වහන්සේ ලැයෙමින් ස්තුතිවන්ත වෙලා ජීවිතය සමරමු එකතු වෙලා. එහෙනම් ඒ සඳහා ඔබට ජයම ජය. ජේසු පිහිටයි.